साधु 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 वसराई सर्वनाथ नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा संबुद्धस्य बुद्धं बुद्धं शरणं गच्छामि शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं संघं शरणं गच्छामि शरणं गच्छामि द्वितीयमपि धम्मं शरणं गच्छामि द्वितीयं धम्मं शरणं गच्छामि द्वितीयमपि संघं शरणं गच्छामि द्वितीयं संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयं बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि यम्पि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि तथ्यम्पि संघं शरणं गच्छामि तिसरेण गमनं सम्पूर्णं मम भवन्ति प्राणातिपाता वीरमणि सिक्खापदं समादयामि प्राणातिपाता वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामी सुमिच्चाचारा वीरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारावैर्मनीषिकापदसमादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सवादावैर्मनीषिकापदसमादयामि सुरामीरे मचिपमादट्टाना वीरमणि सिक्खापदं समादयामि रामेरे मज्जपमादत्ताना वीरमणि सिक्खापदं समाधियामि तिसरण सहित ऊ तिसरण सहित हो पंचशीलय पंचशीलय मार्गपाल मार्गफल एवं अवबोध मन अवबोध भीम पिनी सम भीम हेतुवेवा तिसरणेन साध्यं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अपमादेन सम्पादेत् अन्ते समन्तचक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सकृमुक्तम् धम्म श्रवण कालो अयं पदन्ता धम्म श्रवण कालो अयं पदन्ता धम्म श्रवण कालो अयं पदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පිපත්නි අභිධර්මයේ උගන්වන පාඩමාලාවේ 54 වන පාඩමයි අද දවසේදී මේ විදිහට ආරම්භ කරන්නේ කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පිපත්නි
අද ඔයත්තන්ට අපි රූපාවචර බ්‍රහ්ම ලෝකයි අරූපාවචර බ්‍රහ්ම ලෝකයි ගැන කියලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔයත් දැන් දන්නවා සිත මොන මොන ආකාරයකට කොයි කොයි ස්ථානවල කොයි කොයි විදිහට පහළ වෙනවද කියලා. එතනදී අකුසල සිත් 12ක් විදිහට, අහේතුක සිත් 18ක් විදිහට, කාමසෝබන සිත් 24ක් විදිහට, ඒ කාමාවචර සිත් 54 ඉගෙනගත් කාලේ රූපාවචර කුසල විපාක ක්‍රියා විදිහට රූපාවචර සිත් 15 ඉගෙනගත් කාලේ අරූපාවචර සිත් 12 විදිහට අරූපාවචර සිත් ටික ඉගෙනගත් කාලේ ඔය ඇතු ඒ ඇතිවන හිත්වල ස්වභාවය දැනගත්තා. ඉම්පල්සීවා ඇතිවන තැනුත් දැනගත්තා. සිතක් ඇතිවෙන්න නම් ඕන කරන වස්තු රූප ආදිය දැනගත්තා. හිතට අදාළව තියෙන හැම කවුණක්ම දැනගෙන චෛතසිකත් හොඳටම දැනගෙන දැන් ඔය පුණ්‍යවන්තයෝ ඒ සිත් මිය යනකොට ඇතිවන ආකාරය අනුව ප්‍රතිසන්ධිය ඊළඟ භවයේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා හොඳ වැටහීමක් ඇති කරගෙන ඉන්නේ. පින්වත්නි, එහෙම මිය ගිහිල්ලා උප්පත්ති ලැබනකොට උපදින භූමි 31කින් දැනට භූමි 11ක් ඔයාට ඉගෙන ගත්තා. ඒ තමයි කාමාවචර භූමි 11. කාමාවචර භූමි 11න් හතරක්ම සතර අපායයි. හයක් දිව්‍ය ලෝක. මැද තියෙන්නේ මනුස්ස භූමිය. මේ කාම භූමි 11න් පස්සේ ඉගෙන ගන්න තියෙන අදට නියමිත රූපාවචර භූමි අරූපාවචර භූමි. දැන් කවුරු පත්‍රිකාව පෙරලා ගන්න? පින්වත්නි, රූපාවචර භූමි 16ක් තියෙනවා. අරූපාවචර භූමි 4ක් තියෙනවා. එතන 20යි. ඒ 20ට අර කාම භූමි 11 එකතු වුනහම තමයි 31ක් වෙන්නේ. ওই 31 තමයි එක සක්වලකට කියන භූමි 31 වෙන්නේ. එතකොට රූපාවචර භූමි 16න් තුනක්ම ප්‍රථම ධාන භූමි, ඊට පස්සේ තව තුනක් ဒုတိය ධාන භූමි. ඔය විදිහට භූමි ටික විස්තර වෙන්නේ. ප්‍රථම ධාන භූමි බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මේ කියලා තුනක්. බ්‍රහ්ම පාරිසජ්ජේ, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මේ මේවායි ආයු කාලය සහ තව විස්තර ඉදිරි උගන්වනවා. ඊට පස්සේ ဒုတိය ධාන භූමි. ဒုတိය ධාන භූමි තුනක් තියෙනවා. ඒ තමයි පරිත්තාපේ, අපමානාපේ, ආවසරේ කියලා. පරිත්තාපේ, අපමානාපේ, ආවසරේ විදිහට ဒုတိය ධාන භූමි තුනක් තියෙනවා. ඊට පස්සේ තුතිය ධාන භූමි. තුතිය ධාන භූමි තුනක් තියෙනවා. පරිද්ද සුභය, අපමාන සුභය, සුභකින්හේ කියලා. තුතිය ධාන භූමි තුනක් තියෙනවා. පරිද්ද සුභය, අපමාන සුභය, සුභකින්හේ කියලා. චතුත්ථ ධාන භූමි ඔක්කොම හතක් තියෙනවා. ඒ චතුත්ථ ධාන භූමි හතෙන් දෙකක් වෙන්නේ වේහප්පලේ, අසඤ්ඤ සත්‍යේ. හැබැයි අනිත් පහ පංච සුද්ධාවාසයෝ. ඒ කියන්නේ අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ට. මේ සුදස්ස, සුදස්සි, අකනිට්ට, අවිහ, අතප්ප කියන සුද්ධාවාස පහත් අසඤ්ඤ සත්‍යේ වේහප්පලේ කියන දෙකත් එක්ක මේ හතම චතුත්ථ ධාන භූමි වෙනවා. එතකොට පින්වත්නි, අවිය, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිච්චේ කියන මේ පංච සුද්ධාවාසවල ඉන්නේ අනාගාමී වෙච්ච උත්තමයන් වහන්සේලා සහ රහතන් වහන්සේලා විතරයි. මහබෝධිසත්වයන් වහන්සේ මව්කුස පිළිසිතගෙන ලුම්බිනි සල්යනේදී මෙලොව බිහිවෙනකොට මෙන්න මේ පංච සුද්ධාවාසවලින් ආපු අරහත් බ්‍රහ්මරාජයන් හතර දෙනෙක් තමයි මුලින්ම මව්කුසින් බිහිවෙන මහබෝධි සත්‍යයන් වහන්සේව පිළිගත්තේ. මේ සුද්ධාවාසවලින අරහත් බ්‍රහ්මරාජයන් හතර දෙනෙක්. ඒ වගේම ආකාශ ආකාශ නැචයද
ආයතන භූමිය ආකින් භූමිය නිවසඥාන අසඤ්ඤායතනේ භූමිය කියලා තියෙන ආයතන භූමිය ප්‍රථම අධ්‍යාන භූමි තුන කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජය බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්මය බ්‍රහ්ම පාරිසජ්ජය බ්‍රහ්ම පුරෝහිතය මහා බ්‍රහ්මය ඒකෙන් බ්‍රහ්ම පාරිසජ්ජයේ ප්‍රථම අධ්‍යාන ලාභයක් උපදින්නේ කොහොමද ඊන විදියට ප්‍රථම ධානය ලැබුවා බොහොම හොඳයි ඊන විදියට ඒකෙන් දුර්වල මට්ටමට ඊන විදියට ප්‍රථම ධානය ලැබුවා ඒත් ප්‍රථම ධාන ලාභයක් නමුත් දුර්වලයි එතකොට බ්‍රහ්ම පුරෝහිතේ උපත්ති ලබන්නේ මැදෙම විදියට ප්‍රථම ධානය ලැබපු උත්මය මැදෙම විදියට ප්‍රථම ධානය ලැබුවා මහා බ්‍රහ්මයේ උපත්ති ලබන්නේ මහා බ්‍රහ්මයේ උපත්ති ලබන්නේ උක්ෘෂ්ඨ විදියට සන්නස ප්‍රථම ධාන ලැබුවා උක්ෘෂ්ඨ විදියට ප්‍රථම ධානේ ලැබුව ඇත්තෝ මේ විදිහට තමයි පරිත්‍තාපේ අපමානාපේ ආපස්සරේ කියන තුන්ට තියෙන්නේ පරිත්‍තාපේ හීන විදියට අපමානාපේ මධ්‍යම ප්‍රමාණයට ආපස්සරේ උත්කෘෂ්ඨ විදියට එතකොට පරිත්‍ත සුභේ හීන විදියට අපමාන සුභේ මධ්‍යම ප්‍රමාණයට සුභ කිනේ උත්කෘෂ්ඨ විදියට ඒ වගේ උපාදි ලබන්නේ එහෙමයි එතකොට වේහප්පලේ අපිට විශේෂයි මොකද චතුත්ථ ධාන භූමිවල මගපල් ලැබිය හැකි පුතුමා පංචසුද්ධවාසවල ඇරුණාම ඉතිරි වෙන්නේ මේ වේහප්පලය. මොකද අසඤ්ඤ සත්‍යය මගපල් ලාභයෙන් පහළ වෙන්නේ නැති තරම්. මේ කියන වේහප්පලේ තවත් පැත්තකින් විශේෂයි ඒ තමයි ජල් මේ ඉන්නින් ජලයෙන් වාතයෙන් එහෙම ලෝකේ විනාශ වෙලා යනකොට මේ වේහප්පලේ යට ඔක්කොම භූමි විනාශ වුණත් වේහප්පලේ විනාශ වෙන්නේ නැහැ. ඊට පස්සේ අරූපාවචර භූමි ටික ආකාසානංචායතන විඥානංචායතන කිඤ්චඤ්ඤායතන නිරසඤ්ඤා නාසඤ්ඤායතන. මනුස්ස ලෝකේ ඉඳලා කාමසුගති එකිනෙකට උඩින් තමයි පිළිවෙලින් පිහිටලා තියෙන්නේ. දැන් මනුස්ස ලෝකේ ඉඳලා මනුස්ස ලෝකයට වඩා ඉහළින් 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 ඉහළට එකිනෙක උඩට තමයි මේ කාම භූමි ටික පිහිටලා තියෙන්නේ. එතකොට මනුස්ස ලෝකයට වඩා ඉහළින් තියෙන චාතුරු මහරජ ඊට පස්සේ තාවතින්ස ඊට පස්සේ යාමේ ඊළඟට තුසිතේ ඊට පස්සේ නිර්මාණතිය අන්තිමට තියෙන්නේ පාණිමිත වසවර්තිය. පාණිමිත වසවර්ති දිව්‍ය ලෝකේ තමයි දිව්‍ය ලෝක වලින් ඉහළ මේක. මොකද ඒ පාරිනීමිත වසවර්තිය දක්වා ඉන්න සියලු දෙවියන්ට කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිත උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම තියෙනවා. ඒ වුණාට ඒ පාරිනීමිත වසවර්තියෙන් ඉහළ ඉන්න අයට කාම භූමි 11ම පංච නීවරණ ආදී ධර්ම තිබ්බට පාරිනීමිත වසවර්තියෙන් ඉහළ තියෙන ප්‍රථම ධානයේ දුර්වල විදියට වටලා ඒ බ්‍රහ්ම පාරිසච්චේ උපත්ති ලැබෙන තැනේ ඉඳලා නීවරණ ධර්ම නැති කරගත්තේ හිතයි එහෙම උපත්ති ලැබලා ඉන්න නීවරණ නැහැ. පාණිමිත වසවාදීට උඩින් ප්‍රථම ධාන භූමි තුන එක තලයක පිහිටලා තියෙනවා. පාණිමිත වසවාදීට උඩින් තියෙන ප්‍රථම ධාන භූමි තුනේ ආයු කාලය වෙනස් වුණාට ඒව පිහිටලා තියෙන එකම තලයක තල වෙනස් වීමක් නැහැ. ඒවාට උඩින් ဒုတိය අධ්‍යාන භූමි තුනක් එක තලයක පිහිටලා තියෙනවා. ဒုတိය අධ්‍යාන භූමිවලත් ආයු කාලය වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්නේ කොහොමද කියලා අපි ඉස්සරහට කියලා දෙන වැඩි විදිහ ඇටියට. නමුත් පිහිටලා තියෙන එක තලයක. ඒවාට උඩින් වේහප්පල අසඤ්ඤ සත්ත්‍ය කියන චතුත්ථ අධ්‍යාන භූමි දෙක එක තලයක පිහිටලා තියෙනවා. වේහප්පලයයි අසඤ්ඤ සත්‍යයයි කියන මේ චතුත්ථ ධාන භූමි දෙක අර කිව්ව තුතිය ධාන භූමි තුනට ඉහළින් පිහිටලා තියෙනවා. මෙන්න මේ අසඤ්ඤ සත්‍ය වේහප්පල කියන මේ භූමි දෙකට උඩින් පංචසුද්ධාවා
පංචස පිහිටලා තියෙනවා. මේ පංචස උද්දාවාස වෙන්නේ අවිය අතප්ප සුදස්ස සුදස්සී අකනිට කියන මේ පහ. අවිහෙකට වඩා උඩින් අතප්පේ තියෙනවා. ඒකට ඉහළින් සුදස්සේ තියෙනවා. ඒකට ඉහළින් සුදස්සය තියෙනවා. ඒකට ඉහළින් අකනිටේ තියෙනවා. අකනිටේට ඉහළින් තමයි අරූපාවචර භූමිතික පිහිටලා තියෙන්නේ. අරූපාවචර භූමිතික අකනිටේට ඉහළින් පිහිටලා තියෙනවා. ඒයින් පළවෙනි එක ආකාසානඤ්ඤායත, ඊට පස්සේ විඤ්ඤාණඤ්ඤායතද, ඊට පස්සේ ආකින්චඤ්ඤායත, අවසානයේදී පිහිටලා තියෙන දේව සංඥානාසඤ්ඤායතනේ. මෙන්න මේ කිව්ව භූමි 31 පිහිටි එක තලයක් හඳුන්වන්නේ එක සක්වලක් කියලා. මේ භූමි 31 කින් අසඤ්ඤ සත්‍යයේ තියෙන රූපස්කන්ධේ විතරයි. ඒක සාමාන්‍ය ස්කන්ධ පහ පිහිටලා තිබාට අසඤ්ඤ සත්‍යයේ ස්කන්ධ පහම නේ. පින්වත් අසඤ්ඤ සත්‍යයේ ස්කන්ධ එකයි තියෙන්නේ. ඒ තමයි රූපස්කන්ධය. ඒ හින්දා මේ අසඤ්ඤ සත්‍ය හඳුන්වනවා අපි ඒකවෝකාර භූමිය කියලා. ඒකවෝකාර කියන වචනයෙන් හඳුන්වන්නේ අසඤ්ඤ සත්‍යින සත්වයෝ. අරූපාවචර භූමි වල තියෙන නාම ස්කන්ධ හතර විතරයි. අරූපාවචර භූමි වල නාම ස්කන්ධ හතර විතරක් තියෙනවා. ඒ හින්දා ඒවා චතුෝකාර භූමි විදිහට හඳුන්වන්නේ. අරූපාවචර භූමි වල පින්වත්නි වේදනා සංඥා සංකාර සහ විඥාන කියන මේ නාම ස්කන්ධ හතර විතරක් තියෙනවා. ඒ නිසා මේවා චතුෝකාර භූමි කියලා හඳුන්වනවා. කාමාවචර භූමි 11යි. ඒ වගේම අසඤ්ඤ භූමියේ හැරුණාම රූපාවචර භූමි 15 පංචස්කන්ධේම තියෙනවා. ඒකන කාමාවචර භූමි 11 පංචස්කන්ධේ තියෙනවා. ඒ වගේම රූපාවචර භූමි 15ක අසඤ්ඤ සත්‍ය ඇරෙන්න ඉතිරි 15ම පංචස්කන්ධේම තියෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පහම තියෙනවා. ආයතන වල නම් වෙනස්කම් වෙනවා. ආයතන වල වෙනස්කම් වුණාට පින්වත්නි ස්කන්ධෙ විදියට ගත්තාම ස්කන්ධ පහම හම්බ වෙනවා. මේ කාමාවචර භූමි 11 ඒ වගේම රූපාවචර භූමි 15 දී. එනිසා ඒව හඳුන්වන්නේ අපි පංච වෝකාර භූමි කියලා. පුතචන පුද්ගලයෝ සෝහන් සකදාගාමි පුද්ගලයෝ සුද්ධාවාසවල නැහැ. ඒ කියන්නේ පෘථග්ජන කට්ටිය සුපංච සුද්ධවාස සවි හතප්ප සුදස් සුදස්ස අකනිට්ට කියන තැන්වල උප්පත්ති ලබන්නේ නැහැ. ඒ වගේම සෝවහං මගපල්ලාභී උතුමා සකදාගාමි මගපල්ලාභී උතුමනුත් එහෙම උප්පත්ති ලබන්නේ නැහැ. අවි හතප්ප සුදස්ස සුදස්සී අකනිට්ට කියන මේ පංච සුද්ධාවාසවල ඉන්නේ අනාගාමී අයස රහතන් වහන්සේලා විතරයි. මනුස්ස ලෝකයේදී අනාගාමී වෙලා ඉතින්දි රහත් වුණාට පස්සේ ඒ රහතන් වහන්සේලාත් ආයු අතීතයේ ඉහි වැඩ ඉන්නවා. එතකොට පින්වත්නි අපාය භූමි 7. ඒ වගේම අසඤ්ඤ භූමියේ ආර්යෝ නැහැ. සතර අපාය නරක තිරිසන් ප්‍රේත අසුර කියන මේ සතර අපායේ ආර්ය පුද්ගලයන් පහළ වෙන්නේ නැහැ. අසඤ්ඤ භූමිය ඒ කියන්නේ අසඤ්ඤ සත්‍යය ඒකෙත් පින්වත්නි ආර්යයන් පහළ වෙන්නේ නැහැ. එතන තියෙන රූපස්තවකයක් පමණයි. අනෙක් භූමිවල ආර්යයන් වහන්සේලා පුතග්ජනයෝත් කියන හැමෝම ඉන්නවා. අනෙක් භූමිවල පංචසුද්ධවාසවල සම්පූර්ණයෙන්ම ඉන්නේ අනාගාමී උතුමන් සහ රහතන් වහන්සේලා. නමුත් අනිත් භූමිවල පුතග්ජන ආර්ය සියලුම දෙනා ඉන්නවා. අපාය භූමි 4 තියෙන්නේ දුගති හේතුක පුද්ගලයා විතරයි. ඒ කියන්නේ අපාය භූමි 4 නරක තීසම් ප්‍රේත අසුර කියන මේ සතර අපායේ පින්වත්නි දුගති හේතුක පුද්ගලයා විතරයි ඉන්නේ. මනුස්ස භූමියේ
චාතුරු මහරාජකේ දුගති හේතුකය ඇරෙන්න අනේ පුද්ගලයන් 11 දෙනාම ලැබෙනවා. ඒක මනුස්ස භූමියේ දුගති හේතුක ඒකාන්තේම නරක තීසම් පීතසුර කියන සතර අපාය උප්පත්ති ලාභකෙන මනුස්ස ලෝකේ එහෙම උපදින්නේ නැකන මනුස්ස ලෝක උපදින්නේ නැහැ. දුගති හේතුක උපදින්නේ නැහැ. ඒ වුණාට අනිත් පුද්ගලයන් 11ම හම්බ වෙනවා. තවතිසා දිව්‍ය ලෝකේ ඉඳලා පානීමිත වසවාර්තිය දක්වා දිව්‍ය ලෝක 6යි අහේතුක පුද්ගලෝ ලැබෙන්නේ නැහැ. ඉතිරි පුද්ගලෝ 10 දෙනා ලැබෙනවා. තවතිසා දිව්‍ය ලෝකේ ඉඳලා පානීමිත වසවාර්තිය දිව්‍ය ලෝකේ දක්වා අහේතුක පුද්ගලයෝ ලැබෙන්නේ නැහැ. ඉතිරි පුද්ගලයෝ 10 දෙනාම ලැබෙනවා. බ්‍රහ්මපාරි සච්චේ ඉඳලා වේහප්පරේ දක්වා තියෙන රූපාවචර භූමිවල හේතුක පුද්ගලයා ආරි පුද්ගලයෝ 8 දෙනා කියන 9 දෙනා හම්බ වෙනවා. ඊකෙන් තවතිසා දිව්‍ය ලෝකිනා පානීයත වසවාතී දක්වා දිව්‍ය ලෝකවල අහේතුක පුද්ගලයන් ඇරින් ඉතිරි පුද්ගලයෝ 10 දෙනා ලැබෙනවා වගේම තමයි බ්‍රහ්මපාරි සච්චේ ඉඳලා වේහප්පරේ දක්වා තියෙන රූපාවචර භූමිවල තිහේතුක පුතක් ජනයා ආර්ය පුද්ගලයෝ 8 දෙනා කියන 9 දෙනාම ලැබෙනවා. අසඤ්ඤ සත්‍යය ඒ කියන්නේ ධ්‍යාන උපදවාගෙන පංච මධ්‍යානෙ දක්වා දියුණු වෙලා වරදවා ගන්නවා පින්වත්නි නිවන පිළිබඳව. එතකොට අසඤ්ඤ භූමියේ ලැබෙන්නේ එකම සුගති පුද්ගලයෙක් හැබැයි ඔහු අහේතුක සුගතියේ සුගති හේතුක පුද්ගලයෙක් ලැබෙනවා. සුද්ධවාස භූමිවල පහළ වෙන්න පුළුවන් උපරිම ආර්ය පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා. සුද්ධවාස භූමිවල උපරිම ආර්ය පුද්ගලයෝ 3 දෙනා ලැබෙනවා. අරූප භූමිවල ති හේතුක පුතක් ජනයා ලැබෙනවා. සෝහන් මාර්ගස්ත්‍ය ඇරෙන්න ආරේ පුද්ගලයෝ 7 දෙනා කියන 8 දෙනා ලැබෙනවා. ඒ භූමිවල ලැබෙන සියලුම පුද්ගල සංඛ්‍යාව එකතු කළාම 214ක් වෙනවා. මනුස්ස ලෝකේ ගිහි අය ඒ වගේම සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන අය පින්වත්නි මේ මනුස්ස ලෝකේදී තමයි ලැබෙන්නේ. ඒක මනුස්ස ලෝකයේදී ගිහි අය සෝහන් සකදාගාමි අනාගාමි අරහත් කියන මෙන්න මේ අය ඔක්කොම හම්බ වෙනවා. මගපල අභින්නේ. රහතු ගිහි කට්ටිය එක්ක පැවිදි වෙන්න ඕන. එහෙම නැත්නම් පීනුවම් පානවා. මනුස්ස ලෝකයේදී ගිහි කට්ටිය රහත් වුණොත් ඒ කට්ටිය පැවිදි වෙන්න ඕනේ නැත්නම් පින්වල පීනුවම් පාන්න ඕන. වැඩි කාලයක් ඒ ඇයට ගිහි ජීවිතේ ගත කරන්න පුළුවන් කමක් නැහැ මනුස්ස ලෝකයේදී. අර රහත් තුන ගිහි ඇයට බුමාට දෙවිවරු රහත් තුනක් ආවිස තියනකම් ඒ බුමාට ස්ථානවලම ඉන්නවා. බුමාට දෙවිවරු රහත් තුනක් ඒ බුමාට දෙවිවරු ආවිස තියනකම් මේ තැන්වල ඉන්නවා. කාමාවචර දිව්‍ය ලෝකවල අනාගාමි අය බ්‍රහ්ම ලෝකයට හරි යනවා. කාමාවචර දිව්‍ය ලෝකවල අනාගාමි වුණහම ඒ අය බ්‍රහ්ම ලෝකයට හරි යනවා. නැත්නම් රහත් පීනමන් පෑම හරි තේනවා. දිව්‍ය ලෝකවල අනාගාමීන්ටත් රහතන් වහන්සේලාටත් වාසය කරන සුදුසු වාසස්ථාන නැහැ. රූපාවචර අරූපාවචර භූමිවල සියලුම ආර්ය පුද්ගලයෝ ඉන්න පුළුවන් උපරිම ආයු කාලයේ අතීතයක් ජීවත් වෙනවා. අරූපාවචර භූමිවලට පැමිණි සෝහන් සකදාගාමි පුද්ගලයෝ නැවතත් කාම ලෝකයට එන්නේ නැහැ. දැන් රූපාවචර අරූපාවචර භූමිවල ඉන්න සියලුම ආර්යෝ ආයුෂ තියෙනකන් ජීවත් වෙනවා. රූපාවචර භූමිවලට පැමිණි සෝහන් සකදාගාමි පුද්ගලයෝ නැවත කාම ලෝකයට එන්නේ නැහැ.
ඒ රූපාවචර භූමි වලට පැමිණී සෝවාන් වෙලා හිටියේ මගපල්ලාභීයි ඉතින්දිම රහත් පීනුවක් පානවා. වේහප්පලේ අකනිට්ඨේ නේව සංඥානා සංඥායතේ කියන මේ භූමි තුනට ආපු අනාගාමි කට්ටිය නැවත වෙනත් තැනකට යන්නේ නැහැ. ඒ භූමිවලදීම රහත් පීනුවක් පානවා. වේහප්පලි අකනිට්ඨේ නේව සංඥානා සංඥායතේ කියන භූමි තුනට ආපු අනාගාමි කට්ටිය නැවත තවත් භූමියකට යන්නේ නැහැ. ඒ භූමිවලදීම රහත් පීනුවක් පානවා. ඒ විදිහට පින්වත්නි ඔය ඇත්තේ කවුණ ටික දැනගෙන ගන්නට ඕන. අද පුණ්‍යවන්ත ඔය ඇත්තෝ අභිධර්මයේ 54 වන පත්‍රිකාවත් එක්කයි පින්වත්නි පාඩම ඉගෙන ගන්නට යෙදන්නේ. අද දවසේට මෙමෙතකින් පාඩම අවසන් කරනවා. අපි මේ මගෙන්දයි අද පාඩම කළේ. පුණ්‍යවන්ත ඔය ඇත්තෝ හැම දිනාම මේ කිව්ව කේදුන කවුණ ඔස්සේ කටයුතු කරන්න සත්පුරුෂ පින්වත්නි දැන්නම් බොහෝම සුන්දර තැනකට ඇවිල්ලා ගැඹුරු තැනුත් නැතුව බොහොම සරලව විස්තර කරන දේවිදේවරු ගැන බ්‍රහ්මයෝ ගැන සතර අපාගත ඇත්තු ගැන හැමෝම ගැන කතා කරන තැනකට ඇවිල්ලා තියෙනවා. පුණ්‍යවන්ත ඔය ඇත්තන්ට ඒ තැන්වල තියෙන ආයු කාල විස්තර තොරතුරු බොහෝ දේවල් මේ පාඩමේ දැනගන්න පුළුවන්. පින්වත්නි අද 54 වෙනි පාඩමයි අවසන් කළේ. පුණ්‍යවන්ත සත්පුරුෂය හැම දෙනාම මෙතෙක් කියලා රැස් කරගත්ත පුණ්‍ය ධර්මයෝ ඔබ නවී මිය ගිය සසරගත නෑදෑයින්ට අනුමෝදන් කරන්නට ඕනි. පින්වන්ත අපේ දම්පික මහත්මාණන්ගේ දයාබර මහත්මිය සාන්ති ගමකී මහත්මිය ඒ වගේම පින්බර දූ දරුවන් විවිධ රටවල සිටින ඔය සදහැබර මහත්ම මහත්මි හැම දෙනාම ඔබ සිය උදනාගීම නවී මිය පාලවතිය සසරගත සියලු නෑදෑයෝ ඒකාන්තේම මේ පින් අනුමෝදන් වේවා. ඒ ඥාතීන්ගේ පාලෝ ජීවිතේ සැපවත් වේවා, සුපත් වේවා, සුඛිතම විත වේවා, ප්‍රඥාව දියුණු කරගෙන ඉක්මන් භවයකදීම උතුම් නිවනින් සැනසෙත්වා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් කරන්න. අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න පින්කමති දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ නිරන්තරයෙන්ම ඔබ හැම දිනම රකිත්වා. දෙවියෝ පින් ලබත්වා. දෙවියෝ නිවනින් සැනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටාච සත්පුරුෂ පින්වත්නි කවදා හෝ දිනකදී බදලා කවදා හෝ දිනකදී මිය දෙමි නැවත නැවතත් මේ භවී සංසාරන මේ ගෝර කටුක දුක්ඛිත සසර දුක් නසා සසති කතරව නිවන් දකින්නට මේ පින් හේතු සම්පත් වේවා එකල නිවන මරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ආසවක්කයා වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. පාප මිත්‍රයින් ගේද ආශ්‍රය නොලැබේවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන පිටසනාදී පාවනා වඩන
පුරිසින්ගේද කල්යාණ මිත්‍රින්ගේද පුත්දාදි ආරේ මහෝත්තමින්ගේද ආශ්‍රයම ලැබේවා පින්වත්නි පින්වත් ඔබට අපි ආශිර්වාද කරන්නේ දැන් මේ ගමකී මහත්මලගේ දයාවර මහත්මිය සාන්ති ගමකී මහත්මියට ඒ වගේම විවිධ රටවල් සිට පුණ්‍යවන්ත ඔබ හැමට අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපේ පඤ්චාසම් පුරිහාමුදුරු ආදී කොටස සිට සමස්ත ස්වාමීන් වහන්සේලාට ඒ වගේම නන්නයිරි සහයෝගී දැක්ව ඔබ හැම දිනාටම තුනුරුවන් සාන්ති දුක් නිරෝගී දීර්ඝායස ලැබේවා අභිවාදන සීලී සේනිච්ඡං වදපචායිනෝ චතරු ධම්මා වට්ටන්ති ආයුවන් වූ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙචේ අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්චතු සාදු 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 අප චෝදනා ස්වාමීන් වහන්සේලා වන්දනා කරමු අප්‍රස්කගත තාසිර කුසල ස්වාමීන් වහන්සේලා නමෝදන් කරමු ස්වාමීන් වහන්සේලා රස්කගත කුසල సాధు 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 అనుమోదా ఓకాశ కమామి బంతే సాతు కమామి కవితత్వా తితియంకి ఓకాశ కమామి బంతే కమామి కవితత్వా తతియంకి ఓకాశ కమామి బంతే కమామి కవితత్వా సాధు సాధు శీలవంతం గుణవంతం పుణ్యక్షేత్రం అనుత్తరం దుర్లభేన మయాలద్దం పసితుం వందితుం వరం సారిపుత్రాది తేరానం ఆగతం పటిపాటియా సద్యాసీల దయావాసం బుద్ధ బుద్ధం నమః సుపతి బుద్ధవాస నతన్ పడుమవదన పూజపాద రత్నపాణి రత్న సంవన్నాసి అతులు పడుమాసిటిన మహాసంగరాజ నాస్తరే దాబర్ పిన్న సౌందర్ సౌందర్యని అది దవసే ఇర్దే అదిలే මට මේ ආස්ථාන සභාවේ වුණා මොකද ඔබ තවන්නාස්ලා සේදනා පින්න පිරිස සේදනාම මාත් උපසල් රාශියක් පිසිදු කරගත්තා වගේමයි ඉතින් මේ සේලු ලාභෙන් උත්පත් වූයේ අපකරි වල කම බාහම මේ පින්කම් වලම අපද වාස්තව මේ තම දාන වේර අභිධර්ම දේශනා අනුකඩුව අපට පහදා දෙන්නා පූජපාද තපෝනේ රත්න සම්මානසේ පිට අනුග්‍රහ දක්වනවා පූජපාද අපරක්ෂ පණනාසාර පොඩි සම්මානසේ අතුරු වේ මහා සංඝරත්න නිසායි జీవన ఉపాధ్యులకి వెళ్ళగారు సంస్థాన సార్థక రాష్ట్రాల సేవాయి సదా ఇవకే అపరస్కర గతమే శిలుకు ఉపాధ్యులు ఉపాధ్యుల గతంలోని నమామ నిర్వా సంపత్తుల భాగం తక్కి వివాలి అది పుణ్యానుమోదన కృషి ఉపాధ్యుల అనుమోదన సాధు 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 ఏ ముఖ్యమైన సృజన వాంతుల సాధన పూజన వాంతుల సృజన వాంతుల ఉపాధ్యుల రక్షణ గన్న సాధు 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 సాధు